සමුදුරු කුමරිය එකමත් එක කාලක මුහුදේ බල රළ තරංග වලට යටින් ලෝකයක් තිබුණා ඒක ගොඩබිම් වැසියන් නොදන්නා ලෝකයක් ඔවුන් රජවරුන් ඒ වගේම බුද්ධිමත් වැසියන් කොට්ටාසයක් මොහොතකට පවා ඒ ලෝකය දකින කෙනෙක්ගේ හදවතට දැනෙන්නේ වචන වලින් විස්තර කරගන්න බැරි සතුටක් ඒ වගේම එහි සතුට සහ ප්‍රීතිය උතුරා ගියා ඒත් මේ විශ්මයජනක ලෝකය දකින එක බොහොම අමාරු දෙයක් මොකද ඒ ලෝකයෙන් පිටත වෙනත් කිසිම කෙනෙක්ට ඒ ලෝකය පේන්නේ නැහැ ඒ ලෝකය ගැන කතා කියන අයව පවා සැලකුවේ උන්මත්තකෙන් විදියට එහෙම අයත් එක්ක කතා කරන්න පවා එපා කියලායි තියෙන්නේ ඒත් ඒක මට අදාළ නැහැ ඒ මොකද කියනවා නම් මං සෑහෙන්න කාලයක ඉඳන් මේ සුන්දර ලෝකේ කොටසක් වෙලා ඉන්න හින්දා මම දැකලා තියෙනවා මේ ලෝකේ සිද්ධ වුණ හැම මායාවක්ම අද මං ඔයාලට කියන්න යන්නේ මේ ලෝකේ තියෙන ගොඩක් වැදගත් කතාවක් එන්න මාත් එක්ක ඔයාලට පේනවනේ අපේ ඔක්ටෝපියස් රජතුමා තමයි ලෝකේ ඉන්න හොඳම පාලකයා ඒ වගේම මේ සමුදුරු දිවයින සෞභාග්‍යමත් සතුටෙන් තියන්න පුළුවන් හැමදේම කළා හැමදේම හොඳින් සිද්ධ වුණා මාළු ඇසියන් උනත් ඒ දේවල් වලට කැමති ඒකත් එක්කම ඔන්න කුමරියගේ උපතත් සිද්ධ වුණා අපි ඇයට නම තියමු කයිලි කියලා අනේ බලන්නකො කොච්චර හොරතල්ද කියලා කයිලි කුමරිය එයාගේ කොණ්ඩේ හරියට කොළපාට මුහුදු පැලෑටි වගේ ගොඩක් දිලිසුණා ඒ වගේම එයාගේ ඇස් දෙක මුතු ඇට වගේ ඕ එයා එයාගේ පළවෙනි බුබුල පිපිරෙව්වා හැබැයි මේ දේවල් හැම දෙයක්ම දැන් වෙනස් වෙන්නයි යන්නේ මොකද තමන්ගේ දිගු නිින්දෙන් ඇහැරුණු ෆිනාර කියන දුෂ්ට සමුදුරු ආත්මය අපේ ලෝකයට ආවා ආයුබෝවන් මහමුහුදේ ශ්‍රේෂ්ඨ රජතුමනි බලවත් ඔක්ටෝපියස් රජතුමා සහ රැජින ඔබ දෙපළ සැර දේවා ඒ ආවේ මම ෆිනාරා ඔබ තුමාලා ළඟට ආවේ තෑගි බෝගත් තරං කුමරියට මට අහන්න ලැබුණ අය තමයි මහමුහුදේ ඉන්න ලස්සනම කුමාරිකාව කියලා ඔබට ස්තුතියි ෆිනාරා ඇතෙම ඇය තමයි ලස්සනම කුමාරිකාව මේ සමුද්‍රයේ එහෙනම් මට මේ දැම්ම ඇයව දකින්න ඕනේ මම බොහොම කැමති ඇයට දෙන්න මගේ ආශිර්වාදේ ඔයාට කියන්න අපි ඒ අදහසට ඒ හැටි කැමැත්තක් ඇත්තේ නැහැ මොකද අපි ඔයා ගැන හොඳ හැටි අහලා තියෙනවනේ ඉතින් ඔක්ටෝපියස් ඔබ මට ආව මං කරනවා ඔබේ වැසියන් ඉදිරියේම අනේ අතට මට සමා වෙන්න ඒ දෙමාපියෙක් විදියට කළ යුතු දේ තමයි මම මේ කරන්නේ ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි ප්‍රශ්නයක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ සිනාවකින් ඒ අවමානේ අමතක කරලා දාන්න ෆිනාරට පුළුවන් උනේ නැහැ. එදා රාත්‍රියේ රජතුමා සහ රැජින නිදාගත්තට පස්සේ ඇය මාලිගාවට ඇතුළු වුණා මාළුවෙක් ලෙස වෙස්වලාගෙන. එයා හොර රහසෙම රජුගේ කාමරයට ගියා. ඕ ඔයා ඇත්තටම ලස්සනයි තමයි. ඒ ලස්සනෙන් වැඩක් නැහැනේ ඔයා කැතම කැත කෙනෙක් වුණාට පස්සේ. කයිලි කුමරියනි මම ඔබට තිලින කරනවා. ඊර්ෂ්‍යාව අහංකාරය කෝපය කියන මගේ සුරගනන් තුන්දෙනා ඔයා ලොකු වෙද්දි එයාලත් ඔයත් එක්කම ලොකු වෙයි ඔයාට පේන්නේ නැති වුණාට ඒගොල්ලෝ නම් ඔයත් එක්කම ඉඳි එම නොවෙන්න නම් ඔයා යාලට හුඟක් නොදී ඉන්න ඕනේ ඒත් මට විශ්වාසයි ඒක නම් වෙන්නේ නැහැ කියලා මොකද එයාලා ඔයාගේ මනස පාලනය කරාට පස්සේ එකෙන් ගැලවෙන එක ලේසි නෑ හෝ එන්නම් ඉතින් ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වුණා කයිලි කුමරිය ලොකු වෙනවත් එක්කම එයාගේ ගති ගුණ ටිකෙන් ටික පිරිහෙන්න ගත්තා ඒ බෙල්ල නම් හරිම ලස්සනයි වගේ. ඔයා යාව තියා ගන්න ඕන. ඔක මට දෙන්නයි කිව්වේ. ඒ
ඒත් මේක මගේ නේ. අමතකද මම කුමාරිකාවක් කියලා? මම කැමති දේ මට ලැබෙන්න ඕනේ. නැන්සි, කොහෙද මගේ ටියාරා? මං ඒක ඔබට දුන්නා කයිලි. කුමාරියකට ඒ විදියටද කතා කරන්නේ? ඔබ යාට එයාගේ තැන ගැන කියලා දෙන්න. ආ ඇත්තද? ඔයා හිතන්නේ මට අමතක වෙනවා කියලාද? නෑ නෑ මම ඒක නෙමෙයි කිව්වේ. මට සමා වෙන්න. මං දැම්ම මේක හොයන්නම්. ඕන නෑ. ඔයාව දැම්ම අස් කරනවා. මොනවා? කයිලි පැසිෆික් සාගරයේ නයිට් වේව් ඔයාව හම්බ වෙන්න ඇවිත් ඉන්නවා. කොහොමද කුමරියනි? එයා සාමාන්‍ය නයිට්වරෙක් විතරයි කයිලි. එතකොට ඔයා ඔයා කුමාරිකාවක්. ඒ නිසා ඔයා විවාහ කරගන්න තෝන කුමාරයෙක් වමයි. ආ කොහොමද? ඔයා මාව විවාහ කරගන්න දාවේ? කයිලි අම්මේ ඊළඟ පාර මට කතා කරනවා නම් කුමාරිකාවම කතා කරන්න. සාමාන්‍ය නයිට්වරෙක් මට වැඩක් නැහැ. ඔව් කොළපාට මුහුදු පැලෑටි වගේ කොණ්ඩයක් තිබ්බ මුතුවට වගේ ඇස් තිබ්බ කුමාරිය හැදුන වැඩුනේ තමන්ගේ දෙමව්පියන්වත් සමුදුරු දිවයිනේ කිසිම වැසියෙක්වත් හිතපු ආකාරයට නන් නෙවෙයි. එක දවසක් කුමරිය එයාගේ යාළුවොත් එක්ක එළියට ගියා සෙල්ලම් කරන්න. ඒ මුළු කණ්ඩායමම නොදැනුවත්වම මාලිගයෙන් හුඟාක් ඈතට ගියා. යාළුවෝ ඉස්සරහින් ගියාට කයිලි කුමරිය තමයි පිටිපස්සෙන්ම ගියේ. මේ විදිහටම කුමරිය යාළුවන්ගේ පස්සෙන් යනකොට එකපාරම එයාට මොකද්දෝ දෙයක් පෙනුණා. එයා දැක්ක මුහුදයට අමුතු දෙයක් දිලිසෙනවා. කුතුහලය නිසාම එයා ඒ දිහාවට පීනලා ගිහිල්ලා ඒ ගැන බලන්න හිතුවා. ඒත් එයා දැනගෙන හිටියේ නෑ මේ වෙද්දිත් එයා යාළුවන්ගෙන් ගොඩාක් ඈතට ඇවිල්ලා කියලා. මොකද්ද ඒ තියෙන්නේ? එයා පීනන ගමන් වශී වෙලා වගේ ඒ ආලෝකයේ දිහාවට ගියා. කොච්චර වශී වෙලාද කියනවනම් එයාගේ ඔළුව ගලක වැදෙන කම්ම එයා දැනගෙන හිටියේ නෑ. කුමරිය සිහිය නැතුව එතනම ඇදගෙන වැටුණා. අන්න එතකොටම ඒ දිලිසුණු ආලෝකයෙන් සුරංගනාවියක් මතුණා. ඇයව දීප්තිමත්ව දිලිසුණා. ඇය තමයි සමුදුරු ආත්මය බෙනයිනා සුරංගන. හරි. එහෙනම් මං හිතුවා වගේම ඔයා කුදුරු වෙලා ඉන්නේ දුෂ්ට ෆිනාරගේ සාපයට. සමුදුරු නීතියට යටත්ව මට බෑ ඔබ මෙතරම් කාලයක් පීඩා විදි සාපය අයින් කරන්න. ඒත් මට පුළුවන් ඒකෙන් මිදෙන්න උදව් කරන්න ඔබට. මම ඔබට දෙන්නම් ත්‍යාගශීලීත්වය, කරුණාව වගේම නිහතමානීකම. එයාලා ඔයත් එක්ක ඉඳගෙනම නිතරම මඟ පෙන්වයි හරි මාර්ගයට එන්න. ඒත් එයාලට හුඟකන් දෙන එක ඔයාගේ වැඩක්. පරිස්සමින් ඉන්න කුමරියනි. ආ කුමරිය, කයිලි කුමරියනි, අවදි වෙන්න. ආ මොකක්? ඔයා මං ඉන්නේ කොහෙද? ඔයා මේ ඉන්නේ කුමාරියකට ඉන්න ආරක්ෂා සහිත තැනක නං නෙවේ. ඔයා හොඳින්ද? මං හිටියේ මගේ යාළුවොත් එක්ක. එතකොට මෙතන දීප්තිමත් එළියක් තිබුණා. මං හිතන්නේ මං හොඳින් නෙමේ. ඉන්න මං ඔයාව මාලිගාවට එක්කන් යන්නම්. එන්න. ඇත්තටම එයා ඔයාව ගෙදර ගෙනියන්න ආනව නේද? මේ සාමාන්‍ය නයිට් ඔයාට යාළු උදව් ඕනේ. මම මොකටද දෙන්නේ? ඔයා හිතුවට ඔයා අනිත් අයට වඩා උසස් කියලා ඒක එහෙම නෑ. ශ්‍රේෂ්ඨත්වයේ තියෙන නිහතමානීකම තුල, අහංකාරය තුල නෙවෙයි. ඇත්තටම ඔයා බොහොම කරුණාවන්තයි. ස්තුතියි. ඒත් ඇයි මට උදව් කරන්නේ? මං ඔයාට සැලකුවේ අකාරුණික විදිහටමනේ. නයිට්වරේක් විදිහට මගේ වගකීම තමයි උදව් ඕන අයට උදව් කරන එක. ඉතින් ඔයාට ඔයාගේ කුමාරයව හොයාගන්න පුළුවන් වුණාද? තාම නෑ. ඒත් හම්බ වෙයි. ඉක්මනින්. මං ඔබට සුබ පතනවා. ස්තුතියි. කුමරියනි මොකද්ද සිද්ධ වුනේ? මට සමාවෙන්න මට තවත් පීනන්න බෑ.
ඔයාට ප්‍රශ්නයක් නැත්තම් මට ටිකක් විවේක ගන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ. ඔයාට බඩගිනිද? මං හාමතේ ඉන්නේ. මං ගිහිල්ලා ඔයාට කන්න මොනවාරි අරගෙන එන්නම්. ඔයාට මෙතන ඉන්න පුළුවන්ද? වේව් නයිට්වරයා පීන්ලා යනවත් එක්කම කයිලි කුමරියට තේරෙන්න පටන් ගත්තා එයා කොච්චර නරක විදියටද එයාට සැලකුවේ කියලා. ඔන්න ටික වෙලාවක් යද්දි වේව් නයිට්වරයා ආපහු ආව මුහුදු ඇපල් ගෙඩියක් අරන්. මෙන්න මට මෙච්චරයි හොයාගන්න පුළුවන් උනේ. සමා වෙන්න. මේක නම් රස පාටයි. ඔයා ඒකේ ඇත් එක බෙදා ගන්න ඕනේ. මතක තියාගන්න. ලොකුම තෘප්තිය තියෙන්නේ බෙදා ගැනීම තුළ. කොහෙත්ම බෑ. අපි අපේ කෑම බෙදා ගන්නේ නැහැ. ඔයාට තේරුණාද? ඔයාට ඒක තේරුණාද? මෙන්න මේක ගන්න. ඒ ඔයා ගොඩක් බඩගින්නේ නේ. ඇයි ඔයාට එහෙම නැද්ද? ස්තුතියි. කයිලි කුමරියයි වේව් නයිට්වරයයි මාලිගාවට එනකොට එයාලා දැක්ක රජතුමයි රජිනයි ගොඩාක් දුකෙන් බලාගෙන ඉන්නවා. ඔයා කොහෙද ගිහිල්ලා හිටියේ? අපි ගොඩක් බය වුණා, ඒ වගේම දුක් වුණා. සිද්ධ වුණ හැම දෙයක්ම කයිලි කුමරිය තමන්ගේ දෙමව්පියන්ට කිව්වා. දුව පරිස්සමෙන් ගෙනාවට රජතුමා වේව් නයිට්වරයට ස්තුති කළා. ආ, ඒක සුළු දෙයක් නේ. මම මේ කොහොමද? මං හිතන්නේ ඔයා වෙන්න ඇති කයිලි කුමරිය. ඕ අපිට අමතකුණානේ කියන්න. කයිලි මේ ඉන්නේ ඇට්ලාන්ටික් වල ගලිවර් කුමාරයා. එයා මෙහෙට ආවේ ඔයාව මුණ ගැහෙන්න. ඕ ඔබ මගේ රාජධානියට සංචාරයක් එනවනම් ඒක මට ගොඩාක් ලොකු සතුටක්. ඒ තමයි තියෙන්නේ ලෝකේ ලොකුම ඒ වගේම ලස්සනම මාලිගාව. එයා කියපු දේවල් එක්ක කයිලි කුමරියට තේරුම් ගියා තමන් ගලිව කුමාරයාට ටිකක් අකමැතියි කියලා. එයා තමන්ගේ ධනය ගැන, තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන කතා කරන්න පටන් ගත්තා. ඒත් ඇය ඒකට අකමැති වුණා. ඔය දැන් ඔයාට ඔයාගේ කුමාරයව හම්බ වෙලා තියෙන්නේ? කයිලි කුමරිය වේව් නයිට්වරය දිහා බලාගෙන හොඳට කල්පනා කරා ඇයට සලකපු හැටි. ගලිවර් කුමරුනි, අනේ මට සමාව දෙන්න. මට ඔබේ ගෙන යෝජනාව පිළිගන්න බෑ. ඒ වගේම මට ඔබව විවාහ කරගන්න බෑ ඔබේ සිතිවිලි නිසා. මොනවා? ඇයි? මම තමයි ඇට්ලාන්ටික් සාගරේ ගලිවර් කුමාරයා. කිසිම කුමාරයෙක් මං තරන්නම් ධනවත් නෑ. මේකයි මට හිතෙන්නේ ධනවත්කම වැඩක් නෑ කියලා. ආ මොනවා? මට සමා වෙන්න. මොනවද මේ කරන්නේ? එයා කිව්වනේ එයාට තමයි තියෙන්නේ ලොකුම මාලිගාව කියලා. නෑ කයිලි, ඔයා හරි. කරුණාවයි ආදරයයි ධනවත්කමට වඩා ගොඩාක් වටිනවා. මොනවා මොන හයියක් අරගෙනද ඔයා මට මේ විදිහට අපහාස කරන්නේ? ඔයාට මේකට වන්දි ගෙවන්න සිද්ධ වෙයි. ආ! ඒයි, තවත් නම් ඉස්සරහට එන්න එපා. ආ? ඔයා නිකන් නයිට්වරයෙක් නේ. වෙන්නේ නැති. ඒත් මං දන්නවා කාන්තාවන්ට ගරු කරන්න. හැම දෙයක්ම නිශ්ශබ්දව බලාගෙන හිටිය රජතුමා දැන් මේකට මැදිහත් වුණා. ගලිව කුමරුනේ, ඔබ ඇට්ලාන්ටික් සාගරේ කුමාරයා වෙන්න පුළුවන්. ඒ වුණාට මගේ දුවගේ ළඟට නම් ආයේ එන්නවත් හිතන්න එපා. එහෙම වුණොත් මං ආයේ දෙපාරක් හිතන්නේ නැහැ. ආරක්ෂකයිනේ. කුමරියනි, ඔයා හොඳින් නේද? වේව්, දන්නවද? මං ගලිවර් කුමරට කැමති නැහැ. මං කැමති ඔයාට. මොකද ඔයා හුඟක් හොඳයි, ඒ වගේම කරුණාවන්තයි. ඇය ඒක කියනවත් එක්කම ෆිනාර කියන දුෂ්ට සමුදුරු ආත්මය කරපු ශාපය කයිලි කුමරියගේ ඇඟෙන් එළියට ඇවිල්ලා අතුරුදහන් වෙලා ගියා. මොනවා? මේක නම් වෙන්නම බෑ. ෆිනාර! ඈ? මං ඔයාව දිගු නින්දකට යවලා තිබ්බේ ඔයාගේ වැරදි වැඩ නිසායි. ඒත් ඔයා පාඩමක් ඉගෙනගෙන නැහැ. ඒක නිසා නැවතත් මං ඔබව නින්ද තුල සිරගත කරනවා. එපා! අන්න ඒ විදිහට කයිලි කුමරිය ගොඩක් කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක් බවට පත් වුණා. වේව් නයිට්වරයත් එයත් එක්ක ආදරෙන් බැඳිලා හිටියේ. ටික කාලයකට පස්සේ ඔවුන් දෙදෙනා විවාහ වුණා. බෙනයිනා සුරංගනගේ තියාගයන් ත්‍යාගශීලීකම, කරුණාවන්තකම, නිහතමානිකම කුමරියත් එක්ක හැමදාම තිබුණා.
නිහතමානී වීම, කරුණාවන්ත වීම, ත්‍යාගශීලී වීම අනිත් අයට කරන උදව්වක් විතරක් නෙමෙයි, තමන්ටත් කරන උදව්වක්. ඔහ් මං කවුද කියන එක ප්‍රශ්නයක් නේද? මම තමයි සමුදුරු දිවයිනේ.